පදස වැඩේ කරන්න ඕන. මට මේ වැඩේ කරලා දෙන්න ඕන පුළුවන් තරම් ඉක්මනට. මං තියලා දන්නා සර්. තියලා දන්නම ඔළුව කුඩු වෙන්නම. මට ගේම් එක දෙන්න කවද්ද කියලා මං ඇඟිලි ගැනගෙන හිටියේ. සොමේ ටිකටම මාත් එක්ක හිටියොත් සොමිනාට ඕනේ වැඩක් මගෙන් කරගන්නත් පුළුවන්. හැම දෙයක්ම හිතන පතන හැම දෙයක් සොමිනාට හම්බෙනවා. සර්, සමසිත සර්, මිත්‍යද වැදගත් කතාවක්. බඩ තියනවා සර් එක වැදගත් කතාවක්. මොකද්ද? මේ සොමි ගෙවුන් ආවිල්ලා අපේ වත්ත ගෙවල් වලට වෙඩි තියලා ගිහිල්ලා සර්. කාටද? කොහෙද සර් අපිට වෙඩි තියන්නේ? අපි තිබුවොත් මිසක්. හරි. ඉතින් දැන් මොනවාද වෙලා තියෙන්නේ? සර්, අර සුන්නා කියන අලුගෝසු අපේ වත්තට ඇවිල්ලා අපේ උන්ගේ ගෙවල් වලට වෙඩි තියලා ගිහිල්ලා තියෙනවා. කවුරු හරි මැරිලාද? කවුරුත් මැරුණා නම් මම මෙහෙ ඉන්නේ නැහනේ සර්. කොටියකොඩට ගිහිල්ලා මුළු කොටියකොඩම ගිනි තියන මැරෙන්න. පීටර්, මේ ඡන්දි දවස්වල ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. කලබල නොවි මොකක් හරි වෙනත් වැඩක් බලාගන්න. අපේ වැඩත් බලාගන්න තිබ්බ සර් මෙතන හිටියේ නැත්තම්. ඔව් සර්, මේගොල්ලෝ ඊයේ පෙරේද ඇවිල්ලා වැඩ පෙන්නලා ගියා සර්. ඒ දානේ බලාගෙන හිටාංකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔව්, මමත් උඹලගේ ටීටර් එක බලාගන්න තමයි ඉන්නේ. සර්, ඔය කාගේ කාගේත් පට්ටන්දරේ මෙතන දිගහැරියොත් හැමෝගෙම අම්බුලෙන්සු ගැලවිලා බිමට වැටේ. මං වැඩේ බාරගත්තනි සර්. මං එක කරන්න. පීටර්, තමිසෙල්ලා හදන්නේ මගේ ඡන්ද ටික නැති කරලා දාන්නද? සර් කියන්නේ අරුන් ඇවිල්ලා අපිට වෙඩි තියලා මරලා දාලා යනකම් අත් දෙක බැඳගෙන ඉන්න කියලා. මම කියන්නේ ඔයි මෙතනට එන මිනිස්සුන්ට පුප්පන් දෙපා. මේක තමසලක කුප්පෑම නෙවෙයි. මේක මගේ අතන. මගේ ඡන්ද ටික නැති කරන්න දෙන්නේ. ගෙදර හිටියන් කයිගේ වැඩවලට ඌ කේන්තියෙන් ඉන්නේ. මුලකින් නම් කිව්වනේ මූ සලපියා කියලා. අපි ගණන් ගත්තේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඌ කරන හැම වැඩක්ම අපි ඉවසන්න වෙනවා. නෑ, ඒකයි මුන් ගිනිපත්තු වෙලා ආවේ. උඹට පිප්පුවද? උංගොයද බම් මට පුප්පන්නේ. මලේ අන්න බලපන්. ඉස්සරහට තලංගමෙන් ඉවරයි. ඉවරට මෙවරයි. ඒක කොහොමද වංගේ? සුසා මට හෙන්ඩෝ දුන්නා හෙන්ඩෝ. යම අපිට ඉස්සරහට කරන්න වැඩ ගොඩක් තියෙනවා.
අද නම් මාව නවත්තන්න හදන්න එපා. මං ගිහලා ඔකුන්ට වෙඩි තියලා දානවා. වෙඩි තියලා පුච්චලා දානවා. පිටුම් බේනවද? එනවද නැද්ද? බෙන් නැත්තයි දපන්. මයිලා කොල්ල ටික එක්ක. බොරුවට නටන්න නැති නම් මම මේ මගුල දිග අරගන්න ගන්න. මොන මගුලද කො? සොමයා මෙහෙට ආපු මගුල. සොයිසම් මගුලද දව මෙහෙට ගෙනාවේ. වෙන මොනාටද? වැඩක් බාර දෙන්න වෙන්නේ නැති. බද්ද වැඩේ. මන් දන්නේ කොහොමද යකෝ? දැනගන්න විදියක් තමයි යකෝ මම මේ කල්පනා කරන්නේ. ඔය ඔලෝ කුරෝල් කරන්නේ නැතු කටවගෙන ඉටා. නරක දෙයක් සිද්ධ වුණා. රුමගේ ඉස්සරහ පහ බැලලා hina වෙලා ගියුගේ ළඟ පැලැනක් තියෙන ඉඳ. අනිත් එක දුව තනියම. අල්බත් එක නෙවෙයි. ඒ කියන්නේ ආවේ හොර ගමන. සොයිස අපිට ගේමක් දෙන වැඩි උට බාර දුන්නා. නේද සෝමයා අද්දි කියලා ගියේ මං වැඩි බාර ගත්තා සර් කියලා. සමි ඔව් සොයිසම් බඩ කොටියකට උන්ට වැඩක් දෙන්න බාර දුන්නා නේද? ඔව් බදවසර සොයිසාවම සොයිසගෙන් ආපන් ඒ වැඩේ කරන්නද කියලා. උම්මට විතරක් තියලා නිකන් ඉන්නේ යකො. බඩක් තියෙනවා. ඒකින්ද අපි පණ බේර ගන්න පැලැනක් ගන්න ඕනේ. මේ පැලැන ගහද්දි අපේ පැත්තේ ඉන්න ඕනේ. චින්තක මෙහෙවරෙන් අයියම්මා උඹට පොඩි වැඩක්
තියෙනවා කරන්න. ඒ මොකද්ද? මොයි පරිගි මාමා වම්බේ. මට පාඩම් කරන්න තියෙනවා මම. උඹට පුළුවන් ද මාමා මැරෙනවා බලාගෙන ඉන්න? මම යන්න. මංගල මොකද කියන්න ඕන? කියන්න ඕනේ. මොකද දෙන්න කියලා තියන්නේ කියලා. ඊට පස්සේ පුළුවන් අපිට ඔය තීන්දුව తీරන ගන්න. මොනවාවත් සුනිල්. සොයිස කියන්නේ අපේ ලොක්කා. අනේ නිකන් මේ පළයා කියන්නේ අල්බා අපි මෙච්චර කාල වැඩ කළේ උට ඕන විදියටද? ඕක තමයි ඔය සේරම කොටවන්නේ. අයියා හිටලගේ මොකද මෙලාට මරලා දාලා. ඔකයි සෝමයට කියලා උගේ චන්ද වැඩ වලට අපි ගන්න හදන්නේ. මේ අල්බා මේ ඔකගේ කාර්ද බම්බුවේ මගුල් වලට මට පකිලිකම් කරන්න කියන්නේ මේ බා මට නම් බෑ සුනිල් අපි චන්දට වැඩනකොට කොහමද බං අපි උඩ වැඩ කරන්න ඕනේ ඌ දැනගත්තොත් අපි උඩ විරුද්ධව වැඩ කරනවා කියලා අපේ කසිප්පු බිස්නස් එක එදාම ඉවරයි ඌ එක පොලිසියට කියලා අපි අල්ලනවා. ඊට පස්සේ අපි කොහමද බං කන්නේ බොන්නේ? අනේ ඌගේ පොලිසිය එන්න කිව්වම උන් ඔක්කොම කියලා දාන්න. යකෝ ඔය ඔය ඔවුන්ට රුපියල් 100 ගන්න බෙදුවනම් එහම උන් දෙකරන වෙලා උඹගේ අරිපතුල් දෙකල් ලේව ගන්නවා. මම දන්නේ නැද්ද බං අර අයියා ඉන්න කාලේ උන් බීලා බීලා අපේ ගෙවල්වල පෝලිමෙන්ට වැඩලා හිටියේ. සුනිල් බට මේ දේශපාලන විද්‍යාවල් තේරෙන්නේ නැ බං ඕ බයි නූල් සූත්‍රකාරය ඇංගිල ඇදලා අනිත් උන්ට ගුල් ලටෝල ලටෝල පත් වුණාට පස්සේ කාර් එක ගෙම්බ කාර් එක තුන්දලා ඊපෝගේ හැංගිලා බෑ උඹ මගෙන් අර මේ උඹ මගෙන් ආ ගන්න දෙන්න බෝ මිනිය දකිනකල් ලෝක මරුණ කියලා හිතන්න එපා. ඔක කියනකොට ඔකට 50ක් තියෙනවා කියන. ඌගේ වෑන් එක වැඩ කළා ඉන්නේ අලවුට වැඩේ දීලා තියෙනවා. වෑන් එක ගිනියරක් තියෙනවා. ඇතුළේ ඉඳපුම් එකෙක්වත් අඳුරගන්න බෑ. ये नेलबा
ඔකේ මිනිහ දකින්නකල් ලෝක මරුණ කියලා හිතන්න එපා. ඔක කියනල්ල ඔකට 50000ක් තියෙනවා කියේ. ඌගේ වෑන් එක වැඩ කළා ඉන්නේ අලුත් වැඩේ දීලා තියෙනවා. වෑන් එක ගිනියරක් තියෙනවා. ඇතුලේ ඉඳපු එකෙක්වත් අඳුරගන්න බැහැ.